ඔන්න එහෙනම් අදත් අපි ආරම්භ කරන්න හදන්නේ DP Kids. ඉතින් DP Kids වල පුංචි අයට චිත්‍ර අඳින්න කියන වැඩසටහන. මේ වැඩසටහන තුළ ගොඩාක් ළමයි මේ වෙනකොට චිත්‍ර අඳිනවා. ඉතින් ඒ සඳහා ගොඩක් අය අපිත් එක්ක එකතු වෙනවා. ඔන්න අදත් අපිත් එක්ක එකතු වෙනවා දිසිනි නේද? මට මතක් කළේ දිස්නි කෝනේ දිස්නි වගේ ඩිස්නිලන්ට් චිත්‍රවලට නේද? කාටුන් චරිතවලට ඩිස්නි ඉතාම ජනප්‍රියයි ලෝකේ ඉතාම ධනවත් වෙච්ච චිත්‍ර විෂය නිසා චිත්‍ර දන්නවද මොන සතෙක් ඇඳලාද එයා ඉස්සෙල්ලම ඇඳ කියලා? ඔව් ඒ ඩිස්නි වර්ල්ඩ් ඩිස්නි යා ඉස්සෙල්ලම ඇඳේ මීයෙක්. එයාට එයා කාටුන් අඳින්න දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔහු පත්තරේ කඳින්න චිත්‍ර අඳින්න පත්තරයකට ගිහිල්ලා වැඩ දුන්නේ නැතුණාම එයාගෙන අතර වෙනවා මේ පොඩි තැනක ගැරේජ් එක. ඉන්න නිදා ගන්න තැනක් නැතුව ගැරේජ් එක තමයි නිදා ගන්න. නෑ නිදා ගන්නකොට එයාගේ ඇඟ උඩින් පනින මීයෙක් පනිනකොට මේ මීයා දැකලා මේ මීයා ස්කෙච් කරලා තමයි ඔය මිකී මවුස් ඇඳින්නේ. ඒක බලන්න කොච්චර වෙනස් එකක්ද කියලා මිකී මවුස් ඒ වගේ දුෂ්කර තැනක ඉඳලා ජීවත් වෙලා ඒ වගේ කාටුන් එකක් ඇඳලා ඒ හැකියාව පාවිච්චි කළ ලෝකේම ජනප්‍රියම කාටුන් ශිල්පීන් හැටියටත් ශිල්පියෙක් හැටියටත් ඒකම ෆිල්ම් හදන්න පුළුවන් තැනක් හැටියටත් ඉතා ජනප්‍රිය තැනකට පත් වුණා. ඉතින් අය කියන්නේ අපේ දෛවයේ ගොඩක් වෙනස් කරන්න පුළුවන් මේ හැකියාව නිසා. හැකියාවෙන් ගොඩක් දේවල් වෙනස් කළ හැකියි අපේ ජීවිතවල. ඒක නිසාමයි අපි මේ චිත්‍ර විෂය හැමෝටම උගන්වන්නේ. ඉතින් එහෙමනම් අදත් අපි අඳින්නේ කාටුන් කැරක්ටර් එක අඳින හැටි. අඳිමු නේද? හරි. එහෙමනම් ඔන්න අද අපි අඳිමු ඉස්සෙල්ලම. හරි. අඳින ගන්නකො. මම අඳින විදිහ අඳින ඔයාලට ඒතර හරියටම අඳින්න පුළුවන්. හැබැයි මෙෂර්මන්ට්ස් බලා ගන්න කොච්චර ලොක් කරනවද කොච්චර පොඩි කරනවද ඒකට අඳින්න පුළුවන් එක බොහොම සරලයි. අඳින එක අමාරු එකක් නෙමෙයි. ඔන්න ඉස්සෙල්ලම කරන්නේ අපි මෙන්න මෙහෙම පොඩි කර්ව් එකක් ගහගන්න. බලන්න මේ වගේ රවුමක් ගහගන්න පුළුවන් රවුම් භාගයක්. රයිට්. හරි. ඊට පස්සේ අපි යාට මෙහෙම කන් දෙකක් දාන බලන්න පුළුවන්ද කියලා. ඔන්න ඔහොම කන. හරිද? හරි. ඊට පස්සේ අපි මේ මූණට මෙන්න මෙහිම හැඩයක් ගන්න බලන්න. හරි ලේසි මම මේකයි කියන්නේ. හරිද? ඊට පස්සේ මෙතනින් මෙන්න මෙහිම කොණ්ඩේ කෑල්ලා. තඩියක් අරගෙන මෙහිම කොණ්ඩේ කෑල්ලා. තඩියක් අරගෙන මෙහිම කොණ්ඩේ කෑල්ලා කොන්න උත්‍රින් ඇඳගත්ත බලන්න. අකට සම්බන්ධ කරන්න. හරි. නියමයි. ඊට පස්සේ අපිට මේ පැත්තෙන් තව ඔහොම එකක් අරගෙන තවත් ওই වගේ කොණ්ඩේ පොඩ්ඩක් ඔහොම කරලා ඔහොම අඳින්න පුළුවන්. බලන්න ටක් ගාලා මූණක් ඇඳගත්තා. ආ නළුවක් ඇඳ නේද? හරි ලේසි. ඊට පස්සේ අපි උන්න එයාට මේ කන් දෙක තියෙන මෙතනනේ. මෙතන ඉඳලා මෙහිම අපි මෙහෙම රේඛාව මෙහෙම මාක් කරගත්තොත් මෙතන ඉඳලා මෙහෙම හිනාවක් දාන්න පුළුවන්. බලන්නකො. මෙහෙම හිනාවක් දාන්න පුළුවන් යාට බලන්න. ලොකු හිනාව. අන්න හරි. නේද? මෙන්න හිනාවක් දැම්ම. දන්නවද හිනා වෙනකොට මූණේ මේ වගේ පොඩි නහයක් මැදින් දාගන්න. හරි. හිනා වෙනකොට මූණේ ඇස් දෙක හරි චූටි වෙනවා. ඇකල තියෙනවා නේද? හිනා වෙනකොට ඇස් දෙක චූටි වෙනවා නේද? ඔව්. ඔන්න ඇස් දෙක. චූටි ඇස් දෙක. මේ ඇස් බම්බ ටිකක් උඩට යනවා. හිනා වෙනකොට නේද? අන්න හොඳ කට් ලොකු හිනාවක් අපි දැම්මා. දිවකුත් දැම්මා. නේද? ඔන්න මූණ ඇඳලා. ඊට පස්සේ අපිට පුළුවන් එයාට මෙන්න මෙතනින් මෙහෙම රේඛාවක් අඳින්නකො. මෙතනින්ත් එහෙම රේඛාවක් අඳින්නකො. ඊට පස්සේ මෙතනින් මෙහෙම රේඛා දෙක මේට කරන්නකො. හරිද? හරි. ඊට පස්සේ මෙතන ඉඳලා මේ දෙක මෙන්න මෙහෙම එකතු කරන්න බලන්න. මේ රේඛාවත් තව ටිකක් තව ඩබල් රේඛාවක් අපිට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් මෙන්න මෙහෙම මෙහෙම ඕම හතක් අඳින්න. මෙතනින් මේ පැත්තටම අපිට ඉන්න දැම්ම. ඕම ඇඟිල්ල දැම්ම. හතක් ඇඳ නේද? මේ පැත්තෙත් එහෙම එකක් අඳින්න පුළුවන්. මෙහෙම කරා. රයිට්. ඊට පස්සේ මෙහෙම ඉඳා නේද? ඊට පස්සේ මෙහෙම එකක් ඇඳලා ඊස් මේ දෙක සම්බන්ධ කරා. මෙතනින් පුළුවන් ආයි ඇඟිල්ල මෙහෙම අඳින්න. බලන්නකෝ.
අතගෙන හරි ලේසියිද නේද හරි ඊට පස්සේ අපි මේ බබාට කකුලක් ඉස්සරහට තියෙනකොට සපත්තුවක් ටිකක් ලොකුවට තමයි පේන්නේ නේද ඒ නිසා අපි මෙන්න මෙහෙම ලොකුවට රවුම අඳින බලන්න අන්න ඊට පස්සේ මෙතනින් උත්තව ඔහොම මේ සපත්තු ඉතුරු කොටස ඇඳ ගන්න පුළුවන් ඔන්න අපි ඒක ඇඳලා ඇඳලා අපිට පුළුවන් මේ කකුල කොහොම අඳින්න ඊට පස්සේ මෙතනින් ඔහොම රේඛාවක් ඇඳ හරිද හරි ඊට පස්සේ මේ කකුල මෙහෙම රවුමක් ඇඳ බලන්න මෙහෙම රවුමක් ඇඳලා මෙහෙම රවුමක් ඇඳ අන්න හරිද ඊට පස්සේ අනිත් සපත්තුව අපිට පුළුවන් ඔන්න ඔහොම කරලා කකුල ලස්සනට මෙහෙම රේඛාවක් අඳින්න මෙහෙම තව රේඛාවක් ඇඳගත්ත සපත්තුවේ නේද එන්න ඊට පස්සේ මේ කකුල ඔහොම ඇඳගත්ත ඔන්න බලන්න හරි ලේසියි ඇඳ නේද හරිම ලේසියි බබෙක් ඇඳ දුවන බබෙක් නේද ඉතින් මෙච්චර ලස්සනට අපිට අඳින්න පුළුවන් බොහොම සරලව අඳින්න පුළුවන් හැබැයි අපි කලබල වෙලා ඒක හරියට මතක තියාගන්න නැතුව තමයි අඳින්න අතහොල් කරගන්න නැති නිසා ඉතින් ඒ නිසා මම අපි DP kids වල මේ වගේ අඳින්න කියලා දැන් පාට කරමුද පාට කරමු හරි හරි අපි එන ලස්සනට මේක පාට කරමු හරි ඔන්න එහෙනම් අපි ඇඳා නේද අපි ඉතින් ලස්සන කාටුන් එකක් කරන්න පයි පෙන්නුම් ලස්සනද කියලා බලන්න මෙච්චර ලස්සනට ඇඳද කියලා ඔව් හරිම ලස්සනයි ඉතින් මේ වගේ හැඩතල භාවිතා කරලා මේ වගේ බොහොම සරලව අඳින්න පුළුවන්කම තියාගෙන තමයි සමහර වෙලාවට අපි අඳින්නේ අපි ඉන්නේ ඉතින් ඒ නිසා අපි කියන්නේ DP kids බලන්න ළමයින්ට බලන්න දෙන්න බලලා නැවත 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 අඳින්න නැවත නැවත අඳින්න අත හොඳට හුරු වෙනවා මොකද රූප සටහන් මාර්ගයෙන් ගොඩක් දේවල් තමන්ට පන්ති කාමරවලදී කියලා දෙන්න පුළුවන් මතක තියාගන්න පුළුවන් රූප සටහන් මාර්ගයෙන් මතක තියෙන දේවල් ගොඩක් වැඩි ඒ නිසා තමයි මේ වගේ පුංචි හැඩ පුංචි කාලේ දම ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම මේ වෙනකොට ඉතාලි දෙගත් වෙයි එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා අපේ වැඩසටහනේ තව අලුත්ම වීඩියෝ අරන් එන්න සිල් දනටම ජය වේවා බයි